ඔබ කුවේත් ලංකාවට යෑම සඳහා සැලසුම් කර තිබුණාද? එහෙනම් කවදාද කුවේත් නම් ලංකාවට යන්න වෙන්නේ? අපි අද කතා කරමු. අයිබෝන් කියලා පිළිගන්න ඔබ සියලු දෙනා මගේ YouTube channel එකට ඉස්සරටියයි. ඉතින් අද දිනේදී අපි කතා කරගෙන බලාපොරොත්තු වෙන්නේ කුවේත් සම්බන්ධයෙන්. ඉතින් කුවේත් වල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මගේ Facebook එකට සහ YouTube එකට හැම වෙලේම මැසේජ් එනවා මේ අපේ කුවේත් ඉන්න යාළුවාගෙන් කවදාද මට ලංකාවට යන්න වෙන්නේ, කවදාද අපේ රජය අපිව ගෙන්වගන්නේ ආදී විවිධ වූ ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට නම් කිසිත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද වර්තමානයේ වෙන විට ඔබ දන්නවා කුවේත් වල ඉඳන් ලංකාවට විශාල වශයෙන් පිරිසක් ආවා එක්තරා ෆ්ලයිට් එක. ඉතින් මේ ෆ්ලයිට් එකෙන් 90%කටම කොරෝනා වැළඳුණා. මේ නිසාම ලංකා රජය විසින් තීරණයක් ගත්තා නැවත දැනුම් දෙන තුරු කුවේට් වල ඉඳන් ලාංකිකයන් ගෙන්වා ගන්නේ නැහැ කියලා. ඉතින් මේ අනුතුරුව ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරේ කුවේට් රජය සමග සාකච්ඡා කළා. ලංකාවේ කවුරු හරි කුවේට් වල ඉඳන් එනවා නම් ඔහු අනිවාර්යෙන් කුවේට්හි PCR පරීක්ෂණයකට මුහුණ දීමෙන් අනතුරුව තමයි ලංකාව විසින් බාරගන්නේ කියලා. මේ නිසා තමයි යම්කිසි ආකාරයෙන් ප්‍රමාදයක් ඇති වූයේ කුවේට් අපේ ලාංකිකයන් ගෙන්වා ගැනීමට. ඉතින් නිකුද්දා පැවති සාකච්ඡාවක් තුළදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශයක් ඉදිරිපත් කළා. අපි ඒ දැන් අරබයමු. කුවේට් වල ඉන්න අපිට මොකද වෙන්නේ කියලා අහන පොදු සමා කාලෙදිවත් අපිව ගෙන්න ගන්න බැයිද කියලා අහන එකට කෙටි උත්තරයක් දුන්න. තව කෙටි උත්තරයක් අපිට ලබා ගන්න පුළුවන්. දැන් කුවේට් වලින් අපිට 462ක් ආවා. එතෙන්දී අපිට පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ 462න් 372ක් ආසාදිතය වුණා. ඉතින් මේ වගේ විශාල පිරිසක් එකපාරට ආසාදිත වුණාම ඔවුන්ට ප්‍රතිකාර කරන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි තීරණයක් ගත්තේ මීට පස්සේ ඒ රටෙන් පරීක්ෂණයකට භාජනය කරලා PCR පරීක්ෂණයට ලංකාවට එනවා නම් අපි ගන්නවා කියලා. තාමත් අපිට කුවේට් රජයෙන් පිළිතුරක් ලැබුණේ නැහැ. ඒකයි පමාව. නැතුව මේ අපේ මේකක් නෙවෙයි. දැන් අපි UAE ගන්නවා නම්, ඔමාන් ගන්නවා නම්, කටා ගන්නවා නම්, බහරේන් ගන්නවා නම්, ලෙබනන් ගන්නවා නම්. එතුමා ප්‍රකාශ කළ පරිදිම කුවේට් සිට ලංකාවට අපේ ලාංකිකයන් ගෙන්වා ගැනීම තාවකාලිකව නවත්වා තිබෙන්නේ කුවේට් රජය විසින් මේ PCR පරීක්ෂණය සඳහා සහයෝගය ලබා නොදීම නිසා. ඉතින් මේ සම්බන්ධයෙන් ද්විපාර්ශ්වීය රජයන් සාකච්ඡා කරමින් පවතිනවා තවමත්. ඉතින් යම්කිසි හේකින් කුවේට් රජය විසින් ඔවුන්ගේ අනුමැතිය ලබා දුනහොත් කුවේට් වල ඉඳන් ලංකාවට එන ඕනෑම කෙනෙකුට PCR පරීක්ෂණය සිදු කරනවා ආදී වශයෙන් මේ පහසුකම් සපයනවා කියලා. මේ අවස්ථාවේදී කුවේට් වල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට එීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ නිසා තමයි මේ ප්‍රමාද දෝෂය. කෙසේද මේ ප්‍රමාද දෝෂය නම් යම්කිසි කාලයක් නැත්නම් සැලකිය යුතු කාලයක් දැන් තියෙනවා. එහෙන් කෙසේදත් අපි හිතනවා රජයන් මේවට මැදිහත් වෙලා මේවා ටිකක් කාර්යක්ෂම ආකාරයෙන් මේවා ඉක්මන් කරයි කියලා. ඉතින් මේ වගේ දේවල් තමයි තියෙන්නේ මේ කුවේට් වල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන්. ඉතින් ඔබ අනිවාර්යෙන් මේ පිළිබඳව දැනුවත් වන්න ඕනේ. ඊට අමතරව අපේ චැනල් එකත් එක්ක ඉන්න මේ පිළිබඳව අපි දිගින් දිගටම ඔබව දැනුවත් කරනවා. කවදාද කුවේට් වල ඉන්න අපේ ලාංකිකයන්ට ලංකාවට එමේ ඒ අවස්ථාව උදා වෙන්නේ කියලා. ඉතින් මා දන්නවා පොදු සමාව හම්බෙලා තියෙනවා කුවේට් වල ඉන්න අයට. ඉතින් ඒ තියද්දි ඔවුන්ට එමේ හැකියාවක් නැහැ. ඉතින් මේ තමයි මට අද දිවීමට අවශ්‍ය වූ පණිවිඩය. ඉතින් මා හිතනවා කිසි දෙයක් ඔබ අද දැනගත්තා කියලා. එසේ නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයාර් කරන්න සහ අනෙක් අයටත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න. ඉතින් තවදුරටත් යම් කිසි දෙයක් දැනගත්වහම ඔබ දිනුවත් කිරීම බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නව ඔබට සුබ දවසක්.